ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. අපි ජාතික ආරක්ෂාව වෙනුවෙන් විශේෂ අවධානයක් අපි යොමු කරලා තිබෙනවා. අපි කවදත් මේ රටේ ආරක්ෂාව, ජනතාවගේ ආරක්ෂාව ගැන විශේෂයෙන්ම ක්‍රියා කරපු කණ්ඩායමක්. එදා මේ රටේ තිබුණු ත්‍රස්තවාදය අවසන් කරලා අපි නැවතත් එවැනි තත්ත්වයක් මේ රටේ ඇති නොවන ආකාරයට ආරක්ෂක ක්‍රියාදාමයක් අපි යොදලා තිබුණා. මේ රටේ තිබෙන ත්‍රිවිධ හමුදාව, ඒ වගේම පොලිසියේ ආයතන, ඒ වගේම බුද්ධි අංශ, මේවා එකතු කරලා නැවතත් එවැනි සිද්ධියක් ඇති නොවන ආකාරයට අපි ආරක්ෂක වැඩපිළිවෙලක් යොදලා තිබුණා. ඒක නිසා තමයි අපේ කාලය තුලදී නැවතත් එවැනි සිද්ධියක් සිද්ධ නොවුනේ. නමුත් මේ රජය ආවට පස්සේ විදේශීය බලපෑම් වලට යට වෙන ඇමති මණ්ඩලයක් තිබෙන, ඒ වගේම මානුෂික මෙහෙයුමට විරුද්ධ වුණ, මේ රණවිරුවන්ට විරුද්ධ වුණ, රාජ්‍ය නොවන සංවිධාන වලට බලපෑම් වලට යට වෙන ඇමති මණ්ඩලයක් ඉන්න මේ රජය ජාතික ආරක්ෂාව වෙනුවෙන්, තමුන්නාංශලගේ ආරක්ෂාව වෙනුවෙන් ප්‍රමුඛත්වයක් දුන්නේ නැහැ. එදා ඒ බුද්ධි අංශ නිලධාරීන් අනතුරු හඟවනකොට ඒ අයට ආරක්ෂක මණ්ඩලය කතා කරන්නට ඉඩ දුන්නේ නැහැ. ඔවුන් කරපු අනතුරු හැඟවීම් කිසිවක් ගණන් ගත්තේ නැහැ. එදා නිදහස ලබා දුන්නු ඒ රණවිරුවන් ජාත්‍යන්තර අධිකරණවලට ගෙනියන්නට විදේශීය රටවල් සමග සම්මුතිය සංකලා, ඒ වගේම බුද්ධි අංශ නිලධාරීන්ව හිරගත කරා. බුද්ධි අංශ නිලධාරීන් තමයි මේ රටේ අනතුරක් සිද්ධ වෙනවා නම් ඒ පිළිබඳව රජයට දැනුම් දෙන්නට පුළුවන් කණ්ඩායම. අපි එදා පොලිසියේ ත්‍රිවිධ හමුදාවේ ඉන්න බුද්ධි අංශයකට එකතු කළා. අපි සක්ෂිමත් බුද්ධි යාන්ත්‍රණයක් ඇති කළා තිබුණා. එහිඳ තමයි එදා අපිට ආරක්ෂාව ලබා දෙන්නට පුළුවන් වුණේ. එදා පොලිසියේ තියෙන TID එක, ත්‍රස්ත විමර්ශන කොට්ටාසය, CID එක, අපරාධ විමර්ශන කොට්ටාසය අපි එදා පාවිච්චි කළේ මේ රටේ ඉන්න ත්‍රස්තවාදීන් ගැන හොයන්න, පාතාලය ගැන හොයන්න, කුඩුකාරයන් ගැන හොයන්න. නමුත් මේ රජය බලයට පත් වුණාට පස්සේ මේ පොලිස් ආයතන පාවිච්චි කළේ දේශපාලන විරුද්ධවාදීන්ව හිරගෙවල් වලට යවන්න. මෙන්න මේ හින්දා තමයි අපේ රටේ ජාතික ආරක්ෂාව නැති වෙලා නැවතත් ඒ පාස්කු ඉරිදා දිනේ බෝම්බ පුපුරන්නට පටන් ගත්තේ. මේකට මේ ඇමති මණ්ඩලය සම්පූර්ණයෙන්ම වග කියන්නට ඕනේ. අද මේ ගැන වග කියන්නේ නැතුව අභූත චෝදනා නගමින් මඩ ව්‍යාපාර ගෙනියන්නට සූදානම් වෙලා තියෙනවා. මොකද අපේ බුද්ධිමත් ජනතාව දන්නවා අපි මේ රටේ ආරක්ෂාව වෙනුවෙන් වැඩ කරපු කණ්ඩායමක් නිසා නැවතත් අපේ රජයක් යටතේදී නැවතත් මේ රටේ කිසිම ත්‍රස්තවාදයකට ඉඩ තියන්නේ නැtei කියන එක මම තහවුරු කරනවා තමුන් ආංශේලාට. Breaking.lk